සුබදවසක්තරුවනේ හයිසේනේ දෙවනවාරයට අදාළව පස්වෙනි පාඩම අපි දැන් මෙතන සාකච්ඡා කරනවා ආලෝකය සහ පෙනීම. එතකොට දරුවනේ ඔයාලා දන්නවා අපිට ආලෝකය සපේන ප්‍රධානතම ප්‍රබල වෙන්නේ මොකද්ද ඔයාලා හිතන්නේ? ඔයාලා දකිනවා අපිට ආලෝකය සපේන ප්‍රධානතම ප්‍රබල වෙන්නේ දරුවනේ සූර්යයා. ඒ සූර්යයා තමයි සූර්යාගේ තමයි ප්‍රධාන වශයෙන්ම ආලෝකය ලබා ගන්න. ඒ වගේම දරුවනේ किसी वस्तु दर्शन आलोक अवश्य सूर्य दर्शन प्रधान आलोक प्रभाव නමුත් අපි දවස තුලදීනම් අපි භාවිතා කරන ආලෝක ප්‍රභව එකිනෙකට වෙනස් වෙනවා. ඒ වගේම දරුවනේ අපි අවල තියෙන මේ වස්තු අපි බෙදලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියලා. මොනවද මේ දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියලා කියන්නේ? තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු වලට අපි කියනවා දීප්ත වස්තු කියලා. ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු. ඔයාලා පැහැදිලිව පේනවා ඇති ටියුට් එකේ 6 වෙනි පිටුවේ ඒකම පැහැදිලිව පෙන්වලා තියෙනවා දීප්ත වස්තු බෙදලා දිනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ස්වභාවික දීප්ත වස්තු සහ කෘතිම දීප්ත වස්තු කියලා. මොනවාද අරුණේ ස්වභාවිකව ආලෝකයෙන් නිකුත් කරන දීප්ත වස්තු වෙන්නේ? ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් කවුද? සූර්යයා. ඒ වගේම තරු. ඒ වගේම ආලෝකයෙන් නිකුත් කරන හතු වර්ග තියෙනවා. ඒ වගේම කණාමැදිරිය. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු තමයි හඳුන්වන්නේ දීප්ත වස්තු කියලා.
ඒව නැවත කොටස් දෙකකට බෙදම ස්වභාවික දීප්ත වස්තු සහ කෘතිම දීප්ත වස්තු කියන. එතකොට දරුවනේ හිතන්නේ චන්ද්‍රය. එහෙම නැත්නම් සඳ. චන්ද්‍රය දීප්ත වස්තුවක්ද? දරුවනේ චන්ද්‍රය දීප්ත වස්තුවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි චන්ද්‍රයා තමා විසින්ම ආලෝකය නිකුත් කරන්නේ නැහැ. එහෙනම් චන්ද්‍රයාගේ කොහොමද අපිට එළිය වැටෙන්නේ? සූර්යාගේ නිකුත් වන ආලෝක කිරණ පෘථිවිය මත පතිත වෙලා ඒව පරාවර්තනය වෙලා ඉහළවෙන්නේ පතිත වෙනවා චන්ද්‍රයා නැත්තම් සඳම. ඒක නිසා තමයි චන්ද්‍රයා ආලෝකමත් වෙන්නේ. ඒක නිසා මතර මතක තියාගන්න විභාගෙදි නිරන්තරයෙන් මෙතන ප්‍රශ්න අහනවා චන්ද්‍රයා කියන්නේ දීප්ත වස්තුවක් නෙමෙයි. හැබැයි එයා දීප්ත වස්තුවක් වුණේ නැතුණාට චන්ද්‍රයා කියන්නේ ආලෝක ප්‍රභවයක් කියන එක හොඳට මතක තියාගන්න. මොකද අපි ආලෝක ප්‍රභව කියලා කිව්වේ ආලෝකේ නිකුත් කරන වස්තු. ඒතකොට චන්ද්‍රයා දීප්ත වස්තුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක හොඳට මතක තියාගන්න මොකද වෙන්නේ? ආලෝක ප්‍රභවයක් වන බව. එහෙනම් ඔයාලට පේනවා ඇති මේ ආලෝකය කියන එක අපිට කොතරම්නම් වැදගත් වෙනවද කියන එක. ඒතකොට නැවත සැරයක් මම මතක් කරොත් මේක හොඳට මතක තියාගන්න යම් වස්තුවක් පෙනීම සඳහා අවශ්‍යතා දෙකක් තියෙනවා. මොකද එනම් කිව්ව අවශ්‍යතා දෙක ආලෝකය සහ නිරෝගී ඇස්තිබිය යුතුයි. ඊළඟට ආලෝකයේ යටතේ තියෙන ඊළඟ පාඩම් කොටස අපි දෙවන කොටසේදී සාකච්ඡා කරලා බලමු.